අයිබෝන් ඔබ මේ කන්නේ නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගයි මුලින්ම තිරස්වල කහවත්ත දෙත් ඝාතනය ගැන 50 දෙනෙකුගෙන් ප්‍රශ්න කෙරේ සිකුරු සංක්‍රාන්තිය හෙට අලුයම පීබීඑස්ෙන් නොබලන්නේ උපදෙස් සිය අභිලාෂයන්ට ඇමරිකාව ගරු කරන ඇතැයි අපේක්ෂා කරනවා චීනයේ පවසයි කහවත්ත වරපිටිය දිත්ව කාන්තා ඝාතනයේ සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලින් 50 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කරග ඇති බව පොලිසිය පවසනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඝාතනයේ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර ඇති බවයි පසුගිය 30 වන දින කහවත්ත ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙක් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාරගෙන තිබෙනවා අපිට සාර්ථක තොරතුරු රැසක් මේ ගැන ලැබී තිබෙනවා ඉතා කෙටි කාලෙකින් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ තත්ත්වය රටට හෙළි කිරීම සඳහා සූර්යා සිකුරු ග්‍රහය සහ පෘථිවිය එකම වේලාවකදී එකම රේඛාවක පිහිටන සවිශේෂී ග්‍රහ පිහිටීමක් දැක බලා ගැනීම අවස්ථාව හෙට අලුයම ශ්‍රී ලාංකිකයන් ඇතුළු ලෝකවාසීන්ට උදා වනවා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ සිකුරු සංක්‍රාන්ති නමින් හඳුන්වන මෙම ග්‍රහ පිහිටීම වසර 100කට වරක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් බවයි සූර්යාගේ උඩින් චන්ද්‍රයා යනවා වෙනකොට මෙවර දකින්න පුළුවන්කම ලැබෙනවා සිකුරු ග්‍රහ ලෝකේ යන අවස්ථාවක්. කුඩා රවුමක් වගේ කළු පිටක් පැය 7ක කාලය තුළ ගමන් කරනවා. නමුත් අපේ ලංකාවට මෙය ඉර උදාවත් සමග කොටසක් ගිවි ගියාට පස්සේ දැකීම ආරම්භ වන්නේ. ඒ නිසා ඉර උදාවත් සමග ඉඳලම දැකීමේ හැකියාව තිබෙනවා. මෙවැනි සිදුවීමක් නැවත සිදු වෙන්නේ 2117 දෙසැම්බර් 11 වෙනිදා. ඒ කියන්නේ අවුරුදු 100කට වැඩි කාලයක් තියෙනවා. ඒ නිසා ජීවිතයේ මෙවරක් සිදුවන සිදුවීමක් ලෙස මෙය विशेष उपकरण අපේ මහ ජනතාව ඒවා පාවිච්චි කිරීම ගැන එච්චර පුරුද්දක් නැති නිසා ඒ හා සම්බන්ධයෙන් අධ්‍යයනය කරන පුද්ගලයන් ඇරින්ද අනිත් අය මේකෙන් ඇත්තලා හිටියොත් හොඳයි කියන එකයි අපි අක්ෂි වෛද්‍යවරු හැටියට කියන්නේ දුම්රිය බලවේග කට්ටල රියදුරන් ආරම්භ කළ වැඩවර්ජනයේ තවතුරටත් ක්‍රියාත්මකයි දුම්රිය රියදුරකට උප නියාමකවරයෙකු කළ පහර දීමක් වර්ජනයට හේතු වී ඇති බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවන්ගේ සංගමේ සභාපති LIC දිසානායක මහතා පැවසුවා මේ හේතුවෙන් කැලණිවලි මාර්ගයේ දුම්රිය දහවන කටයුතු නවතා දමා ඇතැයිද දිසානායක මහතා සඳහන් කළා. දුම්රිය සාමාන්‍ය අධිකාරී BAT ආරියරත්න මහතා පැවසුවේ වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කර අදාළ ගැටලුව निराකරණය කිරීමට පියවර ගන්නා බවයි. යුද්ධෙන් පසු රට යා යුතු මගෙහි නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ බිංගිරියේ පැවති ජන හමුවකට එක්වමින්. බිංගිරිය උඩුබත්තාව එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය පිහිටවීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද පන්සලක හාමුදුරු කෙනෙකුට දෙයියනේ කියලා සත වෙන්න බෑ රට. ඇයි? පන්සලේ කඩු හොයනවා ඇවිල්ලා. ඉතින් මොකටද අපි මේ රට යුද්ධෙන් ජයග්‍රහණය කරලා ත්‍රස්තවාදයෙන් බේරගත්තේ මොකටද? ඒ නිසා මිනිස්සු අද ඉල්ලනවා ශක්තිමත් විපක්ෂය. අපිට බයින්නේ ඇයි මිනිස්සු? අපිට මිනිස්සු කියනවා බලහින්ද තමයි මේ ආණ්ඩුව මේ පිසු ගලින්. ඒ නිසා අපි දැන් කරන්න ඕන පළවෙනි දේ තමයි අපේ පක්ෂයේ විදියට අපි දෙගොල්ලෝ තුන්ගොල්ලෝම කතා කරලා රණ්ඩු කරගත්ත ඇති කරුණා කරලා අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ කියන තමයි එක මතය තමයි ගමේ මිනිස්සු හැමදේම අපිට දැන් කියන්නේ. ජෙනරල් සරත්වංශක මැතිතුමා අපි විශ්වාස කරන්නේ එකමුතු වුණ පක්ෂයක් එක්ක කතා කරන මිසක එතුම කැමති නැහැ කෑලි දෙකකට තුනකට බෙදලා ඉන්න UNP එකත් එක්ක කතා කරන්න. විදුලි බල ශේෂ්ත්‍රය පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරයා අදහස් පළ කළා. විදුලි බලය මත මොනවද කියන්නේ? එතුමා කිව්වා පහුගිය කාලේ අපි ඉන්දියාවට දෙන්න සූදානම් විදුලිය. දැන් ඉන්දියාවට විදුලිය දෙනවා තියා දැන් ඉන්දියාවෙන් විදුලිය ගන්න හදන්නේ මේ. දැන් මොකද ඉතම කරන්නේ? එතුමා කියනවා ළමයි ගෙදර පවුලේ විදුලි බලය මත වෙන්න කියලා පොඩි උන්ට. මොකද කරන්න කියන්නේ? ලයිට් ඔෆ් කරන්න කියලා කියන්නේ. දැන් පවුලේ විදුලි බලය මත වෙන්න විදුලි බලය මත වෙන්න නම් විදුලි බලය පිළිබඳ වෙන වැඩක් කරන්න බෑ. ලයිට් ඔෆ් කරපේ කව කොහොමද විදුලි බලය මත කරන්නේ?
ඉතින් පොඩි එකා කල්පනා කරනවා තාත්තේ මට දෙදුලි බලයම තියෙන්න ඕනේ ඔය ඔක්කොම ලයිට් නිමල අපි ඉන්න පාඩුවේ කළුවරේ වන අලි පහර දීමකින් අමන්පොළ අතරගල්ලේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් පොසොන් උත්සවය වෙනුවෙන් පැවති නාට්‍ය සම්දර්ශනයක් නරඹා පාපැදියකින් සිය නිවස බලා යමින් සිටියේදී ඇහැටුවව ගුරුකොඩි ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා වනාලි ප්‍රහාරයට මුහුණ පා තිබෙනවා ඊයේ මධ්‍යම රාත්‍රියේදී සිදු වූ මේ මනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙදරුපියෙක් අමන්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා විශේෂයෙන්ම ගල්ගමු ප්‍රදේශයේ මේ වෙනකොට මිනිමන්න වල්ලලියක් ඉන්නවා මම හිතන්නේ මේක බලධාරීන් දැනුවත් වෙන්න ඕනේ විශේෂයෙන්ම ඌ වල්ලගෙන යනවා මේ ප්‍රදේශය ගොවිතැන් කරන ප්‍රදේශයක් ඉතින් මිනිස්සු රාත්‍රී කාලයේ නිතරම ගමන් බිමන් යනවා ඉහළ නිලධාරීන් සීතල කරන කාමරවල ඉඳලා තිහුඩු ගතර වැඩන්නේ මේක ජනතාවට මේක දෙන්නත්